අයිබෝන් චිලොන් නැග්‍ර අපි ඔබ සාධනයෙන් පිළිගන්නවා. ඔබට මේ මා පසු පසින් තියෙන්නේ ඔබ දැකල ඇති මොකද මෑත කාලේ නැවතත් දැම් වගාව ආරම් බයලා තියෙනවා. මෙන්න මේ කරල බලන්න මේක ගහනම් බඩරුගු ගහවාගේ ගොඩක් දෙනෙක් මේක දැකලන සාමට බඩරුගු ගහය විදිහටම තමයි හැදෙන්නේ. හැබැයි මේක බඩරුගු කරලවාගේ පහලින් කරලක් එන්න මෙන්න මේවාගේ මලාපුහම මෙන්න මේවාගේ හොඳ බීජ තමයි මේ දීර මේ ගහේ බීජ. ඔබ අහල ඇති සෝගම් කියලා මෙන්න මේ සෝගම් කියන ගහ තමයි මේ දකින්න තියෙන්නේ. මේක සාමාන්‍ය අපේ අතීත කාලේ ගොඩක් තිබුණ වගාවල් වශයෙන් වගා කරා මේක පිටි මේ බීජ පිටි කරලා තමයි ආහාරයට ගන්නේ. සාමාන්‍ය අපි අර රොටි හදනවා ඒ වගේ හොඳ ගුණවත් හොඳ පිටි විශේෂයක් තමයි මේ හාල් පිටි වගේ තමයි ඉතාමත් හොඳයි. මේකත් අපේ රටේ වගා කරන්න පුළුවන් මෑත කාලේ තමයි මෙන්න මේක වගාව දැන් ආය ආරම්භ කරලා තියෙන. අපිටත් මේ බීජ කීපයක් හම්බ වෙලා අපි දැන් මේක හිටෙව්ව බලන්න හොඳට කරල් හැදෙන ඕනම පළාතක ඔබට බලන්න පුළුවන්. ඉතාමත් හොඳ වගාවක් ආරම්භ කරන්න පුළුවන් නම් නැවතත් අපේ රටේ මේ තමයි සෝගම් වගාව. මේ බීජ තමයි පැල කරන්නේ. බීජ පැල කරලා මාස 3ක් 4ක් වගේ කාලයක් යනකොට මෙන්න මේ වගේ ඇවිල්ලා මේ කරල් හැදෙනවා. හැබැයි සාරවත් ඉඩමක හොඳට පෝර දාලා හදනවා නම් ලොකු කරලක් එනවා. එක කරලකින් ග්‍රෑම් 500ක් පමණ ලබා ගන්න පුළුවන්. මේ ගහ ඉවර වුණාම ගහ යටින් කබලා දාන්න පුළුවන්. නැවතත් මේකේ අර උප්පන්දුර වාගේ පැලෙනවා, පැලවිලා මේකේ නැවතත් කරල් හැදෙනවා. විශේෂයෙන්ම වියලි කලාපේ හොඳින් වගා කරන්න පුළුවන්. නැත්තම් මේ ප්‍රදේශයේ තියෙන අතරමැදි කලාපවල මේ වගාව ආරම්භ කරන්න පුළුවන් වගාවක් වශයෙන්. ඒ නිසා හැමෝම ඔබට හොයා ගන්න පුළුවන් නම් මෙන්න මේ බීජ කීපයක් හරි හොයලා හිටවන්න හොඳ වගාවක් තමයි ගෙවත්තකට.